सुबह संध्या वक मम आचार्य इशांत श्रीवर्धन मम नियोजने कराने तुरतुदु ताक्षण शेष है पलदाई अध्यापने संधाव व्यापार है वृत्ति के अंगे जात के पैरमणि कार्य सभी के किधर काटे तो करना में होने टा मूलिक वाशिन अभी फेब्रुवारी मास तुम्हें दात हाथर में दात अतिकर जनाधिपति गोटाबे राजपक्ष में तुम्हारे प्रधान हा अग्रमात्य महिंद्र राजपक्ष में तुम्हारे प्रधान अत्यं ने परिश्रय दी कि अन्य वृत्ति के अंगे विद्वत वृत्ति के अंगे परिश्रय दी पर्यटन अंतर्जातिक वेलदाम सदा प्रतिपत्ति करो का प्रवेश अक्लबा के लिए मिली सर जाति का वेलदाम प्रतिपत्ति एक केंद्रीय लक्षण एक देख के प्रदर्शन है मैं कटा उबस येर दिन आटा मूलिक वाशे नाराधना करना ये तक कम मैं जाति का वेलदाम प्रतिपत्ति का आवश्यकता आवे पुत्रां तक किए ने का मामा एक क्षेत्र उदाहरण एक हेतिया डाल गे ना तुरुतुरु ताक्षण क्षेत्र उदाहरण एक हेतिया डाल गे ना उबस येर दिन आटा पहेदरी करना है मागे आरंभ ना මහිතන්නේ පහුගිය දවස්වල ඔයගොල්ලෝ හැමදෙනාම දැක්කා අබුඩාබි රාජ්‍ය සමාජ ජාලාවල සැරිසරණය වෙනවා විශේෂ වීඩියෝ පටයක් ඒ වීඩියෝ පටයේ කියවුනේ අබුඩාබි රාජ්‍යය ඒ තිබුණ තත්ත්වයෙන් 10 ගුණයක් ඉහළට ඒගොල්ලන්ගේ GDP එක එහෙම නැත්නම් දළ ජාතික නිෂ්පාදනය ඉස්සරහට ගෙනල්ලා රට වෙනස් කරන්න දායක වෙච්ච ශ්‍රී ලාංකික ප්‍රාජ්‍යයක සම්බන්ධයෙන් මට මතක විදිහට එතුමාගේ නම ආචාර්ය උදය ඉන්ද්‍රරතන එතුමා ප්‍රකාශ කරනවා ඒ රටේ ඒ වෙනස කරන්න ඒ රටට එතුමා දායක වෙලා විවිධ රටවල් වල විශේෂඥයන් යොදවාගෙන ඒගොල්ලෝ නැෂනල් ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් එකක් හදුවා කියලා. එතකොට මේ බ්ලූ ප්‍රින්ට් එක කියන සංකල්පය අනිවාර්යයෙන්ම නැෂනල් ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් එක කියන සංකල්පය අනිවාර්යයෙන්ම අපේ රටට ගේන්න ඕනේ. එතකොට මේ නැෂනල් ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් එක හදන එකේ ප්‍රධානතම ඉන්ග්‍රීඩියන්ට් එකක් බවට පත් වෙන්නේ මේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය. ජාතික වෙළඳ ප්‍රතිපත්තිය හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය අන්තර්ජාතික වෙළඳාමට එකතු වෙලා ශ්‍රී ලංකාවට කිසිදු අවාසියක් නොවන අයුරින් මේ වෙළඳ ගිවිසුම් සහ අන්තර්ජාතික වෙළඳාම කරන්න පුළුවන් නම් එතුමා ඔහුගේ වීඩියෝ එකේ ප්‍රකාශ කරනවා මේ රට වේගයෙන් සංවර්ධනය කරා අරන් යන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ දැක්ම කොහොමද තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ කියන මේ බලපාන කියන එක පිළිබඳවයි මම ඕගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතුමා එහිදී ප්‍රකාශ කරනවා අපේ රට මේ වෙනකොට නපුහුණු ශ්‍රමිකයන් පිටරට යවලා ලබන ආදායම බිලියන් 8.7ක් වෙනවා. ඒක ප්‍රධානතම රටේ එක්ස්පෝර්ට්ස් වල එහෙම නැත්නම් අපනයන ආදායමක් විදිහට සරිගහන් වෙනවා. එතන මෙන්න මේ ආදායම කොහොමද අපි වේගෙන් වැඩි කරන්නේ? ඔයගොල්ලෝ දන්නවා අපේ රට අධ්‍යාපනය කියන සාක්ෂරතාවය අතිශයින් වැඩි රටක්. එතන මේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය හරහා අපේ දරුවන් ඉහළට අධ්‍යාපනය ලබන රටක්. ඉතින් අපට තොරතුරු තාක්ෂණයේ ශාස්ත්‍රයට අවතීර්ණ වෙන එක එච්චර අපහසුතාවයක් නැහැ. එතකොට පුහුණු ශ්‍රමය අපි මේ රටේ හදන්න ඕන නම් විදේශ විනිමය අතිශය විශාල මට්ටමකට වර්ධනය කරන්න ඕන නම් අපි යෝජනා කරනවා මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය වේගෙන් දියුණු කරන්න ඕන කියලා. ඒතර තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය දියුණු කරාට වැඩක් නැහැ. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය හරහා ඒ ශ්‍රමිකයන් විදේශ රටවල් වලට යැවීම හරහා අපි බලාපොරොත්තු වෙනවා විදේශ විනිමය මේ රටට ගේන්න ඒ විදේශ ඒ තොරතුරු තාක්ෂණ ශිල්පීන් නිර්මාණය කිරීම ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් මත පිහිටාම කළ යුතුයි. ඒකේ වැදගත්කම මම ඔයගලට මේ විදිහට විස්තර කරන්නේ මෑතකදී අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරනවා මෘදුකාංග ඉංජිනේරුවන් 40,000ක් ලංකාවේ අපි හදනවා කියලා. ඒක අමාරු කාර්යයක් නෙවෙයි. අපිට මතකයි ඇඟලුම් ශිල්පයේ ආරම්භ කරන කාලේ ඇඟලුම් ශිල්පීන් 110,000ක් ලංකාවේ නිර්මාණය කරා. එතකොට මේ යුගයේදී තොරතුරු තාක්ෂණ ශිල්පීන් 40,000ක් හදනවා කියන එක මෘදුකාංග ඉංජිනේරුවන් 40,000ක් හදනවා කියන එක කරන්න පුළුවන් දෙයක්. මම කියන්නේ එතන නෙවෙයි. අපේ මතය වෙලා තියෙන්නේ තොරතුරු මෘදුකාංග ඉංජිනේරු ශිල්පීන් 102,000ක් මේ රටේ හැදුවා. එක මෘදුකාංග ශිල්පියෙකුට පුළුවන් රටට මාසෙකට ඩොලර් 5000ක ආදායමක් ගේන්න අවම. එතන ඩොලර් 5000ක ආදායමක් රටට ගෙන આવොත් 102,000ක් ඒ 102,000 හරහා අපේ රටේ බජට් ඩෙෆිසිට් එක එහෙම නැත්නම් අයවැය පරතරය සම්පූර්ණයෙන් පියවන්න පුළුවන්. හැබැයි මේක කරන්න අපි ප්‍රබල ජාතික ප්‍රතිපත්තියක ඉන්න ඕනේ.
එහෙම නොවුනත් වෙන වැඩේ තමයි මේකේ තියෙන භයානක නම. එහෙම නොවුනත් මේ මෘදුකාංග ඉංජිනේරුවන් ලංකාවේ හදපු ගමම්, ඒ කියන්නේ හොඩිය පන්තියේ ඉඳලා ඒලෙවල් දක්වා උගන්වලා, ඒලෙවල් ඉඳලා උසස් අධ්‍යාපනය දක්වා උගන්වලා, අපි විශාල රටේ විශාල ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා මේ මෘදුකාංග ඉංජිනේරුවන් කැරියර ගන්න. එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් එක කරලා ඉවර වෙලා අපි ප්‍රතිපත්තියක් නැතුව මේගොල්ලෝ එළියට දැම්මොත් වෙන්නේ මේගොල්ලන්ව වෙනත් රටවල් දැහගන්නවා විතරක් නෙමෙයි, ඒ රටවල පුරවැසිභාවය ලබා දෙනවා. පුරවැසිභාවය ලබා දුන්නේ පස්සේ ඒගොල්ලෝ ආපහු ලංකාවට එන්නේ නැහැ, ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය නැහැ, ඌන්ට විශේෂ වාසි සැලසෙනවා. එතකොට ඔයගොල්ලෝ ඒගොල්ලෝ ලංකාවට නැවෙත් ඉතින් පස්සේ වෙන ප්‍රශ්නේ ඒ රටවල් වලට තමයි ඒගොල්ලෝ හම්බ කරන්නේ. ඒ රටවල් වලට ඒගොල්ලෝ හම්බ කරනවා, ඒ රටවල් වලට හම්බ කරලා ඒ රටවල් පෝෂණය කරනවා. අවසානයේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ රටවල් වල පළපදියම් වෙලා අපේ රටේ තියෙන දේපළ ටිකත් විකුණලා ඉවර වෙලා ඒ සල්ලිත් අරගෙන ඒගොල්ලෝ රටවල් වලට යනවා. ඉතින් අපි ජාතික වෙළඳ ප්‍රතිපත්තියේ හරියට පදනම් වෙලා මේ දේ කළොත් ඒගොල්ලන්ගේ උපරිම වාසිය මේ රටට ලබා ගත්තයින් පස්සේ ඒගොල්ලන්ගේ ජීවිත සාර්ථක කරගන්න ලස්සන කරගන්න ඒගොල්ලෝ පිටරටවල් වලට කියන කමක් නැහැ. ඒක නම් විරුද්ධ නැහැ. නමුත් මේ ප්‍රතිපත්තියක් මත නැති වීම නිසා තමයි මේක වෙන්නේ. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වය මේ එක ශේත්‍රයක් ගත්තහම ඔබලාට පෙන්වලා දෙන්න පුළුවන් නම් මෙවැනි ශ්‍රේෂ්ඨ සිය දහස් ගානක් ඔස්සේ මේ රටට වෙන හානිය වළක්වා ගන්න මේ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ වෙළඳ ප්‍රතිපත්තිය අපි වේගෙන්, ඉතාම වේගෙන් අපි හදන්න ඕනේ. අවුරුදු 72ක් තිස්සේ අපි හැමදාම කියවුවා රටට ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් නැහැ කියලා. ඉතින් කවුද මේක හදන්නේ? මේක හදන්න රජයකට බැරි නම් මහජනතාව එකතු වෙන්න ඕනේ. අපි මේ මහජනතාව විදියට අපි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ හදාගෙන මේක විශාල සංවිධානයක්, මේක සංවිධාන 21ක් එකතු වෙලා ඉන්න මේරේට, මේක සමාජික පිරිස මහ විශාලයි. එතකොට මෙන්න මේ හඬ අපි එකතු කරනවා මේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය හදන්න. ඒ විතරක් නෙමෙයි, අපි ක්‍රියාවෙන් ඔප්පු කරනවා මේක හදන්න පුළුවන් දෙයක් කියලා. අපි මේ ප්‍රදර්ශනයේ හරහා අපි රටට පෙන්වන්න හදන්නේ මේ වෘත්තිකයන්ට, එහෙම නැත්නම් ප්‍රජාවට එකතු වුණොත් මේ රටට අවශ්‍ය මේ දේ කරන්න පුළුවන්. මේ දේ කරන්න අපේ දේශපාලන ප්‍රවාහය ගාමනය කරන්නත් අපිට පුළුවන්. ඒක නිසා මේ ප්‍රදර්ශනය බලන්න අපි ඔබ සැම දෙනාට ආරාධනා කරනවා. මේක හතර වෙනිදා නිදහස් දවස සමරන්න අපි ප්‍රකාශ කරනවා. නිදහස සමරන්න හොඳම දේ තමයි මේ ප්‍රදර්ශනය බලන්නේ. මේ ප්‍රදර්ශනයේදී අපි අඳුරගත්ත කේන්ද්‍රීය ලක්ෂණ රාශියක්, ඒ කියන්නේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය හදන්න අවශ්‍ය කේන්ද්‍රීය ලක්ෂණ රාශියක් අපි ප්‍රදර්ශනය කරලා පෙන්නනවා. ඕගොල්ලෝ ඇවිල්ලා ඒකේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒකට තවත් එකතු කළ යුතු දේවල් තියෙනවා නම් ඇවිල්ලා එකතු කරන්න. එකතු කරලා මේ ජාතික කර්තව්‍යයට එකතු වෙන්න. අපි මේක ස්වේච්ඡාවෙන් කරන දෙයක්. ඉතින් මේ මාස 4 වෙනිදා, එන පෙබරවාරි මාස 4 වෙනිදා මේ සඳහා සහභාගී වෙලා අපේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ මේ මහා වූ ජාතික කර්තව්‍යයට දායක වෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.